සිරිමදිනා තිසරණ සහිත පංචසීල සම්පත්තිය පිහිටන්නට සාදු නාදයක් පවත්වා නමස්කාරී කියන්නේ. නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරයේ මචි පමා දට්ටානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මීතිසරණ සහිත වූ පංචසීලය මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා. තිසරණේන සද්ධිම් පංච සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදීන සම්පාදේත. සත්පුරුෂ පින්වත්නි, ධර්ම දේශනාවන් සඳහා දේවතාරාධනාවන් කරන්නේ සූදානම් වෙන්නේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්කදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ
තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යතු කෝ මහා නාම බුද්ධං සරණං ගතු හෝති ධම්මං සරණං ගතු හෝති සංඝං සරණං ගතු හෝති ඉත්තවතා කෝ මහා නාම උපාසකෝ හෝතිති කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි පුණ්‍යවන්ත ජපානයේ පදිංචි නිර්මාල් ධනංජය පින්වත් මහත්මානාගේ පින්බර ආරාධනාවෙන් සහ ඒ සංවිධායකත්වයෙන් යුක්තව අද දවසේදී පංචශීල ප්‍රතිපදාවට අදාළ ධර්මදේශනා මාලාවී දෙවන ධර්මදේශනාවයි පවත්වන්න සූදානම් වෙන්නේ. පින්වන්ත ජපානයේ පදිංචි නිර්මාල් ධනංජය මහත්මානං මේ පින්බර ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරමින් ආශිර්වාද කරවන ලබනවා. ඒ පින්වන්ත ගීසත් විදර්ශන පුතනුවන්ට, ඒ ලොකු අයියාගේ පුතනුවන්ට ඉක්මන් සුවපත් භාවී නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. පවතින අසනීප රෝගාදිය දුරු වී ඉක්මන් සුවපත් භාවී දීර්ඝායුෂ ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඒවාගේම ජූනි මාසයේ පාලව සපත්තු ඒ ආච්චි අම්මාට ගමී උපාසිකා මාතාවට පාලව වශයෙන් පින් අනුමෝදන් කරනවා. පින්වන්ත නිර්මා ධනංජය මහත්මානං ඒ ආදරණීය මව්පියන් පින්වන්ත මහත්මීන් ඒවාගේම සෙනෙහබර සහෝදර සහෝදරියන් පවුලි හැම දෙනාටමත් ධර්මස්සවනය කරන ඔබ හැම දෙනාටමත් ධර්ම දේශකයාණන් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. කල් නොවේවා ඉක්මන් අවස්ථාවක ඉක්මන් භවයකදීම හේතු සම්පත් මුහු පුරා ගොස් සසර දුක් නසා නිවන් දකින්නට මේ ධර්ම දානමය උතුම් පුණ්‍ය ධර්මයෝ ඒකාන්තීම හේතු සම්පත් වේවායි කියලා හැමට ආශිර්වාද කරනවා. සත්පුරුෂ පින්වත්නි, මනුස්සේ දෙවි කෙනෙක් බ්‍රහ්මයේ කියලා කියන්නේ සංසාරේ ගසාගෙන යන ඇත්තන්ට. සතර අපායේ ඉන්න අය මේ කොතනක ඉන්න අය වුණත් ඒ හැමෝම සංසාරේ ගසාගෙන යන අය. ඒ අය සමහර තැන්වල ඉපදුනේ බිත්තරවලින්. මිනිස්සු වගේ කට්ටිය උප්පත්තිය ලැබේ ගර්භාෂයෙන්. කුණුබිම් තෙත්බිම් කානුපල්ලේ උප්පත්තිය ලබපු අයත් ඉන්නවා. ඒ වගේම ඕපපාතික උප්පත්තිය ලබන අයත් ඉන්නවා. මේ විදිහට බැලුවහම අන්දජ ජලාභුජ සංසේච ඕපපාතික ඔන්න ඔය ක්‍රම හතරෙන් විතරයි හැමෝම උප්පත්තිය ලබන්නේ. අද නම් මේ භවයේ ඔය ඇත්තෝ ගර්භාෂයකින් උප්පත්තිය ලැබුවා මේ මනුස්ස ලෝකේ පෙර පින් බලයේ හින්දා. හැබැයි පින්වත්නි, සමහරුන්ට ගර්භාස උප්පත්තිය මෙහෙම ලැබෙන්නේ. සමහරුන්ට ඒ ගර්භාසයේ උප්පත්තිය ලැබෙන්නේ මුවන් අතර, මීයන් අතර, ඒ වගේ පැටවුදාන තැන්වල. සමහර අයට ගර්භාස උප්පත්තියක් හම්බ වෙන්නේ, ඒ අයට බිත්තරවල උප්පත්තියක් හම්බ වෙන්නේ. එතකොට කුකුල්ලු අතර, ඒ වගේම හූනන් අතර, ඒ වගේම මාළුන් අතර, මිකුරුල්ලන් අතර, ඒ වගේ බිත්තරවලින් උපදින අය අතර තමයි උප්පත්තිය ලබන්න වෙන්නේ. තව සමහර කට්ටියට නම් ලේසි වෙන්නේ නැහැ සංසාර උප්පත්තිය. ඒ අය මෙමැරිලා කුණු උණු ශරීරයක හරි නැත්නම් කුණු බිමක තෙත් බිමක කාණි පල්ලමක හරි ඔය වගේ තැනක තමයි උප්පත්තිය ලබන්නේ. හැබැයි තව සමහර කට්ටිය ඕපාතික උපදිනවා. නරකී කට්ටිය, පේත ලෝකයේ කට්ටිය, අසුරේ කට්ටිය වගේම පින්වත්නි දෙව්වරු බ්‍රහ්මයෝ එහෙම ඕපාතික උප්පත්තිය ලබන කට්ටිය ඔන්නේ ක්‍රම හතරින් තමයි හැමෝම උපදින්නේ. ඒ ක්‍රම හතරින් ඔය ඇත්තෝනම් අයිති වෙලා ඉන්නේ මේ අවුරුදු 100ක වගේ පරමාවසක් තියෙන, නමුත් එතරම්ම කාලයක් ඉන්න පුළුවන් කියලා හිතා ගන්නත් බැරි
මෙන්න මේ බොහෝම දුර්ලභ ඔබේ පෙරපින් බලයේ හින්දා ලැබුණු මේ මනුස්ස ලෝකෙට. ඔය ඇත්ත මනුස්ස වෙලා උප්පත්තිය ලැබුවා. හැබැයි මේ වෙනකොට නම් ජීවිතයේ යම් කාලයක් ගෙවලා තියෙනවා. මනුස්සයෝ වුණා කියලා ඒ අයත් මව කුසට ආව දවසේ ඉඳලා කොයි වෙලාවක හරි මානයට පත් වෙන්න පුළුවන්. සමහරවිට අම්මා තාත්තට දරුවෙක් මව කුස පිළිසිඳ ගත්තද කියලා හිතාගන්නවත් දැනගන්නවත් වෙලාවක් නැති ඒ පළවෙනි සතිය තුලදී කෙනෙක් මැරෙල යන්න පුළුවන් ලී පාටටවත් හැල්ල නැහැ. ඒක සංසාර ස්වභාවය. ඒ වගේ පසුපස්සේ තියෙන පින්වත්නි පෙර සංසාරේ කරගෙන තියෙන කර්මා ආදී කරුණු ඔය ඇත්තු කියන්නේ හේතුන්ගෙන් ඇතිවන කාරණා. ඒක හොඳට මතක තියාගන්න. ඔබ ඉබේ ඇතුණු එකක්වත් එහෙම නැත්නම් ඔය ඇත්තෝ කවුරු හරි විසින් මවපු කෙනෙක්වත් නෙමෙයි. ඔය ඇත්තෝ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් අන්නේ වචනයෙන් කියවුණු කාරණාව හොඳ හැටි තේරුම් ගන්න වෙනවා. ඔබ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක්. එක එක හේතු තියෙනවා. ඒ හේතු අතර බල සම්පන්න හේතුවක් තමයි කර්මය කියලා කියන්නේ. ඒ කර්මය කියන එක නම් ඔබ හොඳට විශ්වාස කරන්න ඕන කාරණාවක්. මොකද කර්මයෙන් ඔබට රහත්ත පීනුවම් පානකම් ඒ රහතන් වහන්සේගේ අනුපාදිසේස පරිනිර්වාණය වෙනකම්ම ගැලවෙන්න නම් පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඔය ඇත්තෝ ඔබේ දෙලොව යහපත උදෙසා කර්මය හරියට මෙහෙවා ගන්න සිද්ධ වෙනවා. ඒ කිව්වේ පින්වත්නි ඔය ඇත්තෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් වෙන්න ඕනේ. බෞද්ධ කියන නමට ඉන්න හැමෝම උපාසක උපාසිකාවන් වෙන්නේ නැහැ. බෞද්ධයෝ කිව්වට පින්වත්නි ඒ සියලුම දෙනා බුදුරජාණන් වහන්සේ සරණ ගිය අයවත් ධර්මරත්නය සංඝරත්නය සරණ ගිය අයවත් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්ම මාර්ගයේ යන අයම නෙමෙයි බෞද්ධ කියන නමින් හිටියට. පරම්පරාවෙන් ඒ අයට බෞද්ධ නම තිබ්බට සැබෑ බෞද්ධයෙක් වෙන්නේ උපාසකයෙක් හෝ උපාසිකාවක්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මහානාම සාක්‍යයාට, යතෝකෝ මහානාම බුද්ධං සානං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති, එත්තාවතාකෝ මහානාම උපාසකෝ හෝති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහානාමය යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියාද, ධර්මරත්නයේ සරණ ගියාද, සංඝරත්නයේ සරණ ගියාද, එපමණකින්ම ඒ පුද්ගලයා උපාසකයෙක් වෙනවා කියලා. ඒ කියන්නේ ඔය ඇත්තෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් වෙන්න ඕනේ. ඒ උපාසකයෙක් හෝ උපාසිකාවක් වෙන්න නම් පින්වත්නි අනිවාර්යයෙන්ම ඔය පින්වතුන් බුද්ධ රත්නයේ සරණ යන්නට ඕනේ. ඒ විතරක් නෙමෙයි ඔබ ධර්මරත්නයේ සරණ යන්න ඕනේ, සංඝරත්නයේ සරණ යන්න ඕනේ, තුනුරුවන්ම සරණ ගිය කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. තුනුරුවන් සරණ යනවා කියලා කියනකොට ඔය ඇත්තෝ බුද්ධ රත්නයේ ගුණ හොඳට දන්න කෙනෙක් වෙන්න ඕනේ. ධර්මරත්නයේ ගුණ හොඳට දන්න කෙනෙක් වෙන්න ඕනේ. සංඝරත්නයේ ගුණ හොඳට දන්න කෙනෙක් වෙන්න ඕනේ. ඔබ දන්නවද හරිම ලැජ්ජාවට කරුණක් තියෙනවා. අපි දන්න ගොඩාක් අය ඉන්නවා කියනවා ඔවුන් බෞද්ධයෝලු. හැබැයි අපි ඇහුවොත් බුදුරජාණන් වහන්සේගේ ගුණ නවය කියන්න කියලා ඒ අය නිරුත්තර වෙනවා. අඩුමතරම ඉතිපිසෝ භගවා අරහන් සම්මා සම්බුද්ධෝ කියලා ගන්නකොට ඒ ඇත්තන්ට ඉතිපිසෝ ගාථාවේ ගුණ නවයේ වෙන් කළ කියන්නවත් පුළුවන් කමක් නැහැ. සමහර උදවියට පින්වත්නි ඉතිපිසෝ ගාථාවත් හරියට කියන්න පුළුවන් කමක් නැහැ. බොහොම ලැජ්ජාවට කවුනක්. ඒ වගේම තවත් සමහර කට්ටිය ධර්මරත්නයේ ගුණ සංඝරත්නයේ ගුණ මොකද්ද කියලා ඇහුවොත් ඒ ඇයි නිරුත්තර වෙනවා. ඕපනායක ගුණේ විස්තර කරන්න කිව්වොත් ධර්මරත්නයේ ගුණ අතර ඔවුන් නිරුත්තර වෙනවා. අපි ඇහුවොත් අංජලී කරණීය කියන්නේ මොකටද සංඝරත්නයේ ගුණේ මොකද්ද කියලා සමහර උදවිය නිරුත්තර වෙනවා. හැබැයි කියනවා කටපුරා අපි පාරම්පරික බෞද්ධයෝලු. හැබැයි පින්වත්නි තුනුරුවන් සරණ ගිය අයනේ උපාසක උපාසිකාව වෙන්නේ. ඉතින් තුනුරුවන් සරණ ගිය අයගේ ගුණ දිහා බැලුවාම ඒ උදවිය සතුන් මරනවා, සොරකම් කරනවා, කාමී වාදවා හැසිරෙනවා, බොරු කියනවා, කේලාම් කියනවා, සැරපවස වචන හිස් වචන කතා කරනවා, දැඩි ලෝභයෙන් ඉන්නවා, කේන්ති යනවා, නිබිත්‍යා දුස්තියෙන් ඉන්නවා, බලනකොට හැම පාප කර්මයක්ම කරගන්නවා. හැම පාප කර්මයක්ම කරගෙන
භාග්‍යවතුන් වහන්සේ මගේ පිරිස නම් මේ පාප කර්ම කරගන්නේ නැති අය කියලා කිව්වට ඒ උදවිය ඒ නමත් හොරෙන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ නම් දේශනා කළා, මගේ සිව්වනක් පිරිස තුළ ඉන්න භික්ෂූන් වහන්සේලා මේ අකුසල් කරගන්න නැති මේ කුසලයේ පිහිටපු පිරිසක්, කෝටියා සංවර සීලයේ පිහිටපු පිරිසක්, මගේ ශාවකයන් අතර ඉන්න බිස්සුණීන් වහන්සේලා මේ කෝටියා සංවර සීලයේ පිහිට පිරිසක්, මගේ ශාවකයන් අතර ඉන්න මේ උපාසක උපාසිකාවන් මේ ප්‍රබල උතුම් ගුණධර්මවල පිහිට පිරිසක්. බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළා. ඒ වුණාට සමහරුන්ගේ ජීවිතවල නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ඒ ගුණයන්ගෙන් මොනවත් නැහැ. කරන්න ඕන හැම පාප කර්මයක්ම හැම අකුසලයක්ම කරනවා. හැම පාප කර්මයක්ම කරමින් ඒ උදවිය අපි හොඳ බෞද්ධයෝ කියලා කියනවා. නමුත් පින්වත්නි, ඒ අයට එහෙම බෞද්ධකම ලැබෙන්නේ නැහැ. බුදු රජාණන් වහන්සේ, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ සරණ ගිය අය තමයි සැබෑ බෞද්ධයින්, නැත්නම් උපාසක උපාසිකාවන් වෙන්නේ. ඔය ඇත්තෝ සිව්වනක් පිරිසටයි ඇතුළත් වෙන්න ඕනේ. ඔය ඇත්තෝ නිකම්ම නිකන් ලේබල් කාරයෙක් වෙලා හරියන්නේ නැහැ. ඔබ සැබෑ ලෙසම සිව්වනක් පිරිසට ඇතුළත් වුණු කෙනෙක් වෙන්නට ඕනේ. මහා සංඝරත්නයේ වශයෙන් අපි භික්ෂූන් වහන්සේලා විදිහට හැමදාම හැම මොහොතකම අපි රකින සීලයේ ගැන මෙනෙහි කරමින් පුදුම තරම් සතුට සුවයක් විඳිනවා. ඒ වගේ තමයි ගිහි උපාසක උපාසිකාවනුත් තමන් බුද්ධ රත්නයේ, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ ගුණ හොඳට දැනහන්නාගෙන තුනුරුවන් සරණ ගියාට පස්සේ ඒ ඇත්තෝ තමන් රකින සීලයේ ගැන, තමන් තුළ තියෙන ගුණධර්ම ගැන, තමන් තුළ තියෙන කුසලයේ ගැන හැරි හැරි බල බල සතුටු වෙන්න ඕනේ. ඒකට ප්‍රධානතම හේතුව තමයි සත්වයේ, පුද්ගලයේ ආත්මයක් මම කියලා කෙනෙක් දෙයක් තියෙනවා කියලා හිතුවට එහෙම දෙයක් නැතිකම. මෙතන පින්වත්නි, හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් වුණු ධර්මතා ගොඩක් තමයි තියෙන්නේ. ඒ ධර්මතා ගොඩ අපි ස්කන්ධ විදියට පහක් විදියට ගන්නවා, ධාතු විදියට 18ක් ගන්නවා, ඉන්ද්‍රිය ධර්ම විදියට අපි 22ක් ගන්නවා, ඒ වගේම ආයතන විදියට 12ක් ගන්නවා. මේ ස්කන්ධ විදියට පහක් තියෙනවා. ධාතු විදියට සත්වේ පුද්ගලයෙක් නොවන කාරණා ඔක්කොම තියෙනවා පින්වත්නි, ධාතු 18ක්. ඒ වගේම ඉන්ද්‍රිය ධර්ම 22ක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි පින්වත්නි, ආයතන 12ක් තියෙනවා. ඔන්න ඕවට තමයි ආත්මේ මම කියලා හිතන්නේ. ඔන්න ඔය ටික දැනගත්ත කෙනෙක්, ඔය ටික හොඳට ඉගෙන කියාගෙන තේරුම් ගත්ත එක්කෙනෙක් දැනගන්නවා මොන තරම්නම් වටිනවද කුසලයේ තුල හිටියොත් කියලා. ඒ අය නම් පාප කර්ම මොනවත් කරගන්නේ. හැමෝම දීර්ඝායුෂ ලැබෙන විදිහට තමන්ව හරිගස්ස ගන්න ඕනේ. හැමෝම වර්ණයේ සැපේ බලේ ලැබෙන විදිහට තමන්ව හරිගස්ස ගන්න ඕනේ. හැමෝම තමන්ගේ දෙලොව යහපත හිතන්නට ඕනේ. පින්වත්නි, හැමෝම තම තමන් අසරණ වන දේවල් කරගන්න හොඳ නෑ. හැමෝම තම තමන්ගේ යහපත දකින්නට ඕනේ. හැමෝම තම තමන්ගේ දෙලොව යහපත වගේම සසරින් එගොඩ වීම ගැන හිතන්න ඕන. ඒ උදවිය හැම මොහොතකම තමන්ව යහපත් දේවල් වල පිහිටුවා ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ගුණ ඔක්කොම හොඳට දන්න කෙනෙක් වෙන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ නමගේ ගුණ පින්වත්නි වර්ණනා කරලා අවසන් කරන්න බෑ. අපි දන්න උපාසක උපාසිකාව ඉන්නවා, ඒ ඇත්තෝ පොත් අරගෙන තමන්ගේ හදවත ඇතුළත ගොඩ නැගුණු භාග්‍යවතුන් වහන්සේ ගැන ඇතුණු මහා සද්ධාවෙන් කවි ලියනවා. හරිම ආසයි ඒ කවි අපිත් කියවද්දි. සමහර අයට පුතුම සද්ධාවක් තියෙනවා. ඒ අය බොහෝම ලස්සන කවි වලින් භාග්‍යවතුන් වහන්සේව වර්ණනා කරන, භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ගුණයන් කියමින් ඒ උදවිය බලවත් කුසල් ජවනයන් ඇති කර ගන්නවා. තවත් සමහර උදවිය සින්දු හදනවා. තවත් සමහර උදවිය තමන් භාග්‍යවතුන් වහන්සේගේ ගුණ ගැන ඇතුණු පැහැදීම ගැන අනිත් අයට කියනවා. මේ ගිහි උපාසක උපාසිකාවන් බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කරමින් දරුවන්ට ඒ ගුණ කියලා දෙනවා. ධර්මරත්නයේ ගුණ හොඳට දැනගෙන ඒ ගුණ ගැන කවි ලියනවා, අනිත් ඇයට කියනවා. සංඝරත්නයේ ගුණ හොඳට දැනගෙන ඒ ගුණ ගැන කවි ලියනවා, අනිත් ඇයට කියනවා. තුනුරුවන් සරණ ගිය ඒ ඇත්තෝ තමන්ගේ දෙලොව යහපත උදෙසා තමන්ගේ චිත්තසන්තතිය බලවත් කුසලයන්ගෙන් පුරවා ගන්නවා. ඔය ඇත්තෝ ඒ වගේ
බලවත් උපාසක පින්වතෙක් උපාසිකාවක් වෙන්න ඕනේ. ඔබ ඔබට කලණමිතුරෙක් වෙන්න ඕන. ඔබ ඔබට පාප මිත්‍රයෙක් වෙන්න හොඳ නෑ. අනාගතයේදී ඔය ඇත්තන්ට බොහෝ කරදර හිරිහැර වලට මුහුණ දෙන්න වෙන කිසිම නරකක් කරන්න හොඳ නෑ. අනාගතයේදී ඔබට යහපතක් වන හොඳ දෙයක්ම වෙන ඒ යහපත් දෙයක්ම තමයි කරන්නට ඕන. පින්වත්නි, බුද්ධං සරණං ගතෝ හෝති, භාග්‍යවතුන් වහන්සේ සරණ යනවා. බුදුරජාණන් වහන්සේගේ උපාසක පින්වතුන් ධර්ම රත්නයේ සංඝ රත්නයේ සරණ යනවා. තුනුරුවන් සරණ යනවා. තුනුරුවන් සරණ ගිහිල්ලා දාන ආදී පින්කම් කරමින් ඒ උදවිය නිවැරදි දෘෂ්ටියේ කටයුතු කරනවා. ශරීරයෙන් වචනයෙන් සිතින් හොඳ දේවල්මයි කරන්නේ. ඒ උදවිය හැම මොහොතකම පළවෙනි සිල්පදයේ රකින්නවා. අපි පහුගිය ධර්ම දේශනාවේදී පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි කියන මාතෘකාව යටතේ ධර්ම දේශනාවන් කළා. අද උයත්තන්ට දේශනා කරන්න තියෙන්නේ දෙවන සිල්පදයේ සම්බන්ධව. පළවෙනි සිල්පදයේදී මතකනි, අපි ඔබට කිව්වා පානෝ භවේ පාන සංඤී වදක චිත්ත මුපක්කමෝ තේන ජීවිත නාසෝව අංගා පංච වදස්සිමේ. පණ ඇති සතෙක් වීම, පණ ඇති සතෙක් කියලා දැනීම, ඒ සතාව මරන්න ඇතිවන කැමැත්ත, ඒ කැමැත්ත ඇතිවන සිත. හතරවැනි එක තමයි මරන්න උපක්‍රම කරන එක. පස්වැනි එක තමයි ඒ උපක්‍රමයේ හින්දා මරණය සිද්ධ කරන එක. මෙන්න මේ අංග පහ සම්පූර්ණ වුණොත් පළවෙනි සිල්පදයේ කඩා ගන්නවා. ඒ කෙනා මේ ජීවිතේ ඉස්සරහට ජීවත් වෙන කාලයේදී අඩු ආයසින් මානෙට පත්තන විදිහේ කර්ම රැස් කර ගන්නවා. කලින් භවවල කරගෙන තියෙන සත්ත්වඝාතන වගේ පාප කර්ම මතු කරගෙන ලෙඩ දුක් හදා ගන්නවා. අතපය කැඩෙන විදිහට කටයුතු කර ගන්නවා. මේ මරණින් මත්තේ ඒකාන්තීම සතර අපායට වැටෙන විදිහේ පාප කර්ම ගොඩක් කර ගන්නවා. පෙර සංසාරී හැමෝම විවිධ පාප කර්ම කරගෙන තියෙනවා. සතු මැරීමේ වගේ පාප කර්ම කරගෙන තියෙනවා. ඒ වගේ කර්මවල විපාක දැන් පින්වත්නි හොතට මතුවෙනවා. අර වගේ පාප කර්ම කරගද්දි ඒ නිසා නුවණැති උපාසක උපාසිකාවන්, ඒ කියන්නේ නාමික ලේබල් බෞද්ධයෝ නෙමෙයි, සැබෑ බෞද්ධයෝ වුණු තුනුරුවන්ගේ ගුණ දැන හඳාගෙන තුනුරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන් වුණු ඔය ඇත්තෝ පළවෙනි සිල්පදේ රකින්න ඕන ඔබේ නාම රූප ස්කන්ධ ධාතු ආයතනයන් ටික බලපාන විදිය තේරුම් අරගෙන. ඊට පස්සේ දෙවන සිල්පදයටත් එන්න ඕනේ. දෙවන සිල්පදේ කියන්නේ පින්වත්නි සොරකම් කිරීමෙන් වැළකීමට. කොයි වෙලාවකවත් තමන්ට නොදුන් දෙයක් ගන්න හොඳ නැහැ. හැම මොහොතකම තමන්ගේ දෙලෝ යහපත උදෙසා දුන්නු දෙයක් තමයි ගන්න ඕනේ. කොයි වෙලාවකවත් සොරසිතක් ඇතිකර ගන්න හොඳ නැහැ. අනිත් අයට අයිති දෙයක් ඒ අයට හොරෙන්, ඒ කෙනාව රවට්ටල හරි, ඒ කෙනාව බයගන්වල හරි, නැත්නම් බලහත්කාරයෙන් හරි ගත්තොත් ඒක අදත්තා දාන සිල්පදයේ කැඩීමක් වෙනවා. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක්ට අයිතිව තියෙන දෙයක් හොරෙන් ගත්තොත්, එහෙම නැත්නම් ඒ කෙනාව රවට්ටල ගත්තොත්, එහෙම නැත්නම් තර්ජනය කරලා හිරිහැර කරනවා කියලා බය කරලා ගත්තොත්, එහෙම නැත්නම් බලහත්කාරයෙන් ගත්තොත්, ඔය කොයි විදිහට ගත්තත් සොරකමම තමයි වෙන්නේ. හොරින් ගත්තත්, රවට්ටල ගත්තත්, බය කරලා ගත්තත්, බලහත්කාරයෙන් ගත්තත් පින්වත්නි අදත්තා දාන පාප කර්මය වෙනවා. ඒක වෙන්න පුළුවන් ආකාර අංග පහක් තියෙනවා. මේ අංග පහ සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ තමයි අන්සතු වස්තුවක් වෙන්න ඕනේ. ඒක තමන්ට අයිති එකක් නෙමෙයි, අනුන්ට අයිති එකක් වෙන්න ඕනේ. අයිතියක් නැති දෙයක්වත් නෙමෙයි, තම අනිත් තවත් කෙනෙක්ට අයිති දෙයක් වෙන්න ඕනේ. ඊට පස්සේ අන්සතු වස්තුවක් බව තමන් දැනගන්නත් ඕනේ. මේක තමන්ට අයිති දෙයක්වත් නෙමෙයි, අයිතිකාරයෙක් නැති දෙයක්වත් නෙමෙයි, මේ ඇවිල්ලා අන්සතු වස්තුවක් කියලා තමන් දැනගන්නත් ඕනේ. පැහැර ගන්න කැමති හිතක් තියෙන්නත් ඕනේ. ඒ කියන්නේ සොරකම් කරන්න හිතක් ඇති වෙන්නත් ඕනේ. පැහැර ගන්න උපක්‍රමයක් තියෙන්නත් ඕනේ. අතින් හරි තව කෙනෙක් ලව්වා හරි, එහෙම නැත්නම් නඩු හබ කියලා හරි පැහැර ගන්න මොකක් හරි උපක්‍රමයක් තියෙන්නත් ඕනේ. ඒ වගේම තමයි වස්තුව ගන්නත් ඕන. ඔන්න ඔය අංග පහ සම්පූර්ණ වුණොත් තමයි අදත්තා දාන කර්මය සම්පූර්ණ වෙන්නේ. ඔය අංග පහෙන් එකක් හරි අඩු වුණොත් පින්වත්නි අදත්තා දාන කර්මය සම්පූර්ණ වෙන්නේ නැහැ. මෙතෙන්දි පින්වත්නි
කවුරුහරි කෙනෙක් අන්සතු දෙයක් සොරසිතින් ගන්නකොට ඒක අයිතිකාරයෙක් නැති එකක් නම් ගත්ත කෙනා ගන්නෙ හොර හිතකින්. ඒ වුණාට ඒක අයිතිකාරයෙක් නැති එකක් නම් අන්න එතකොට අදත්තා දාන කර්මය සිද්ධ වෙන්නෙත් නැහැ. තමන්ට හොර හිතා තිබ්බත් ඒක අයිතිකාරයෙක් නැති එකක් නම් අදත්තා දාන කර්මය වෙන්නේ නැහැ. ඒ වගේම අයිතිකාරයෙක් ඉන්න එකක්. අයිතිකාරයෙක් ඉන්න දෙයක් පින්වත්නි නුදුන් වස්තුවක් වුණත් හොර හිතක් නැතුව ඒ අයිතිකාරයා ගැන විශ්වාසය තියාගෙන එයා දුන්නේ නැහැ. ඒ වුණාට එයා ගැන කිසිදු ගැටලුවක් නැහැ. එයා මේක පූජා කරන නැත්නම් තමන්ට දෙනව කියලා හිතාගෙන අයිතිකාරයා ගැන විශ්වාසයෙන් ගත්තොත් ඒත් ඒ කෙනාට පින්වත්නි අදත්තා දාන කර්මය වෙන්නේ නැහැ. ඒ වගේම අන්සතු වස්තුවක් තමන්ට අයිති කියලා හිතලා මේක මට අයිති කියලා හිතලා ඒ කෙනා ඒක ගත්තොත් ඒ කෙනාටත් පින්වත්නි එහෙම අදත්තා දාන පාප කර්මය වෙන්නේ මොකද ඒක තමන්ට අයිති කියලා හිතාගෙන ගන්න හින්දා මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ අදත්තා දාන කර්මය අංග සම්පූර්ණ වන ආකාරයේ දේශනා කරන්න යෙත්නා. පින්වත්නි අන්සතු වස්තුවක් වෙන්න ඕනේ, අන්සතු වස්තුවක් කියලා දැනගන්න ඕනේ, පැහැරගන්න කැමැති හිතක් තියෙන්න ඕනේ, පැහැරගන්න උපක්‍රමයක් තියෙන්න ඕනේ, වස්තුව ගන්නත් ඕන. ඔය අංග පහ සම්පූර්ණ වෙන්න ඕනේ. ඔය අංග පහ සම්පූර්ණ වුණොත් නම් ඒක කර්මයෙන් ගැලවෙනවා කියන එක ලිහිසි පහසු දෙයක් නෙමෙයි. ඔය ඇත්තෝ ආයතන ඉන්ද්‍රිය ධර්ම කියන එක හොඳට දැනගෙන ගන්න. ඒ වගේම ස්කන්ධ ධර්මයෝ ස්කන්ධ ධාතු ධර්මයෝ ඔය ඇත්තෝ හොඳට දැනගෙන ගන්න. එතකොට නම් ඔබට හොඳට තේනවා මේ කර්ම විපාකේ කොහොමද දෙවෙන්නේ කියලා. ස්කන්ධ ගැන ධාතු ආයතන ඉන්ද්‍රියයන් ගැන දන්නා පින්වතුන්ට මේ අදත්තා දාන අකුසල කර්මයේ කරගත්තට පස්සේ ඒකෙන් විඳින්න වෙන කරදර පීඩා කොහොමද විඳින්න වෙන්නේ, මේ ජීවත් වීදී ඉස්සරහට විඳින්න වෙන්නේ කොහොමද, ඉක්මන් භවයක රහත් පීනුවම් පානකම්ම විඳින්න වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන් අර කිව්ව දේවල් ගැන දන්නවා නම්. පින්වත්නි අදත්තා දාන කර්මය නැත්නම් මේ සොරකම් කිරීම කරන්න පුළුවන් 25 ආකාරයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සොරකම් කිරීම 25 ආකාරයකට කරන්න පුළුවන්. ඒ 25 ආකාරයේ කොටස් පහකට බෙදලා තියෙනවා. ඒ තමයි නානාබණ්ඩ පංචකය කියලා කොටස් පහක් තියෙනවා. නානාබණ්ඩ පංචකයට පහක් අයිති. ඒ වගේම ඒකබණ්ඩ පංචකයටත් පහක් අයිති. සාහත්තික පංචකය කියලාත් පහක් තියෙනවා. උපයෝග පංචකය කියලාත් පහක් තියෙනවා. තෙයාවහාර පංචකය කියලාත් පහක් තියෙනවා. නානාබණ්ඩ පංචකය කියලා පහක් තියෙනවා. ඒකබණ්ඩ පංචකය කියලා පහක් තියෙනවා. සාහස්තික පංචකය කියලා පහක් තියෙනවා. උපයෝග පංචකය කියලා පහක් තියෙනවා. තෙයාවහාර පංචකය කියලාත් පහක් තියෙනවා. ওই විදිහට මේ සොරකම් කිරීම කරන්න පුළුවන් ක්‍රම 25ක් තියෙනවා. ඒකෙන් පළවෙනි එක තමයි නානාබණ්ඩ පංචකය කියලා කියන්නේ. ඒ තමයි තවත් කෙනෙක්ට අයිති වස්තුවක් නඩු කියලා තමන්ට අයිති කර ගන්නවා නම් අන්න ඒක සොරකමට අයිති කාරණාව සොරකමක් වෙනවා. පින්වත්නි එහෙම කරද්දි ඒ අයිතිය තියෙන කෙනා අනික් කෙනාට අයිති ඒ අයිතිය තියෙන කෙනා අරක තමන්ගේ අයිතිය නැති වෙලා යනවා කියලා තීරණයකට එනකොට මේ කෙනාට අදත්තා දාන කර්මය සිද්ධ වෙනවා. දැන් හුඟක් කට්ටිය නඩු හබ කියනවානේ. දැන් ওই සහෝදර සහෝදරියන් අතර හදියට දේපළ ඉඩකඩම් වලට නඩු හබ කියනවා. නෑදෑයෝ අතර මේ තමන්ගේ වැටමායින් වලට මිනි මරා ගන්නවා නඩු හබ කියනවා. තමන් දන්නා මේක තමන්ට අයිති නෑ කියලා. දැන දැනත් ඒ තමන්ට අයිති නැති දේවල් නඩු කියලා ගන්න හදනවා. එතකොට ඒ කෙනා පාප කර්ම කර ගන්නවා. ඒ කෙනාට මේ වෙලාවේ අර ඉඩම් කොටස හම්බ වෙයි. මේ වෙලාවේ අර වස්තුව හම්බ වෙයි. හැබැයි සංසාරේ ඒ උදවියට ඇඳුම් පැළඳුම් නැතුව උන් හිටි තැන් නැතුව යන එන මන් නැතුව අතරමං වෙලා මිනිස්සෙක් වෙලා උපදින්නත් බැරුව බල්ලම් බළලුන් වල උප්පත්ති ලැබලා සතර අපාය අනේක දුක් විඳිමින් පින්වත දීර්ඝ කාලයක් අතීතමත් කටුක දුක් කරදර විඳින සිද්ධ වෙනවා.
ඒක තේරුම් ගන්න ඕනේ නුවණැත්තෝ. නුවණැත්තෝ ඒක තේරුම් අරගෙන තමන්ගේ දෙලෝ යහපත උදෙසා කොයි වෙලාවකවත් නඩු හබ කියලා තමන්ට අයිති නෑ කියලා දැන දැනත් ඒ දේවල් අයිති කරගන්න කටයුතු කරන්න හොඳ නැහැ. ඒක පළවෙනි එක. දෙවෙනි එක තමයි තමන් අරගෙන යන එකක් අන්සතු භාණ්ඩයක් කියලා දැනගෙන ඒක සොරසිතින් ගන්න එක. එතකොට තමන් අරගෙන යන්නේ අනුන්ගේ භාණ්ඩයක්, අනුන්ට අයිති එකක්. ඒක අනුන්ට දෙන්නේ නැතුව තමන් ඒක අයිති කරගන්න හිතාගෙන සොරසිතින් ගන්නවා. පින්වත්නි, එතකොටත් ඒක සොරකම් කිරීමේ සිල්පදයේ කැඩුම එකක් වෙලා බොහෝ පාප කර්ම, බොහෝ දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ වගේම තුන්වැනි එක තමයි කවුරු හරි කෙනෙක් පරිස්සමට තමන් ළඟ දෙයක් තියෙනවා. එතකොට පරිස්සමට තමන් ළඟ තිබ්බ අනුන්ට අයිති වස්තුවක් ඒ කෙනාගේ කැමැත්ත නැතුව ඒ කෙනාගෙන් අරක අවසරයක් නැතුව ගන්නවා. එතකොට තමන්ට අයිති දේ අරයා හොරකම් කළානේ කියලා අර කෙනා තීරණයකට එනවා. ඉතින්දිම මෙයාගේ සිල්පදේ විදෙනවා. මේ විදිහට තුන්වෙනි කාරණාවත් තේරුම් ගන්න ඕන. මේක හුඟක් වෙලාවට අද සමාජේ තියෙනවා. අද සමාජ විශ්වාසයට සමහර කට්ටිය එක එක ඒවා තියෙනවානේ. යාන වාහන තියෙනවා, ගෙවල් දොරවල් තියෙනවා, තව සමහර කට්ටිය කුලියට දෙනවා, කුලිය ගන්න නැතුව දෙනවා. ඒ වගේ වෙලාවන්වලට පින්වත්නි අර විශ්වාසය නැති කරලා, විශ්වාසය ඝාතනය කරලා සමහර උදවිය අර දේවල් ගන්නවා. ඒ පැහැර ගන්නකොට එතන සිද්ධ වෙන්නේ මේ අදත්තාදාන සිල්පදේ කැඩීමක් වෙනවා. අදත්තාදාන සිල්පදේ කඩනකොට ඒ උදවියට බොහෝ දුක් ආදර විදිහට සිද්ධ වෙනවා. ඊළඟ එක තමයි පිටුවෙත්දී තවත් කෙනෙක් වස්තුවක් අරගෙන ගියාට පස්සේ ඒ අරගෙන ගිය එක ඒ වස්තුව ඒ ගෙනියන තැනැත්තා ලවාම තවත් කෙනෙකුට ගෙන්වාගෙන ගන්නවා. එතකොටත් මේ අදත්තාදාන සිල්පදේ තමයි කඩාගන්නේ. ඒ වගේම පස්වෙනි ක්‍රමයේ තමයි යම්කිසි භාණ්ඩයක් හොරහිතින් තියෙන තැනින් ගන්නවා. තියෙන තැනින් හොරහිත ඇති කරගෙන ගන්නවා. එතකොටත් ඒ තිබ්බ තැනින් අරක උස්සනකොටම අදත්තාදාන සිල්පදේ කැඩනවා. ඔන්නේ පස් ආකාරයේ තමයි පළවෙනි පස් ආකාරයේ වෙන්නේ. ඒ කියන්නේ නානා භණ්ඩ පංචකය. ඔන්න ඔය විදිහට අදත්තාදාන සිල්පදේ කැඩෙන්න පුළුවන්. දැන් අපි පහක් කිව්වා. ඊට පස්සේ තියෙන ඒක භණ්ඩ පංචකය. ඒක භණ්ඩ පංචකයේ පළවෙනි එක තමයි අනුන් අයිති සත්වයේ නනු කියලා අයිති කරගන්න එක. දැන් එක භාණ්ඩයක්, එක වස්තුවක් අපි දන්නවා ඒක අනිත් අයට අයිති කියලා. හැබැයි නනු කියලා බොරු ගොතලා ඒක තමන්ට අයිති කරගන්නවා. දැන් අද කාලේ නම් හරියට ඕක කරනවනේ. සමහර උදවිය පින්වත්නි සාක්ෂි හදනවා නෙමේ, සාක්ෂි මවනවා. සමහර උදවිය කරන බොරු වංචා බැලුවාම දීපල අයිති කරගන්න, ඒ වගේම සත්තු අයිති කරගන්න, දූ දරුව අයිති කරගන්න, එහෙම නඩුහබ කියද්දී මුතුම තරම් බොරු ගොතලා ඒ උදවිය කොහොමාරි අරට තමන් අයිති කරගන්න හදනවා. ඒකටම ගැළපෙන අපූර්ව පාප මිත්‍රිය වුණු දීතිඥ මහතුරුත් ඒ අයට හම්බ වෙනවා. ඒ වගේම ඒක බණ්ඩ පංචකයේ දෙවැනි එක තමයි තැනකින් තැනකට අරගෙන යද්දී මොනහරි සත්වයෙක් හරි වස්තුවක් මඟදී අන්සතු සත්වයන් හොරා ගැනීම, හොරා ගැනීමත් අදත්තාදාන කර්මේ නැත්තම් සොරකම් කිරීම වෙනවා. තැනකින් තැනකට අරගෙන යනකොට අනුන්ට අයිති සතෙක්ව හොරකම් කරනවා. ඒ වගේම තමන් යටතේ ඉන්න සත්වයෙක්, එතකොට තමන් යටතේ සිටින සත්වයෙක් තමන්ට අයිති නැහැ, ඉන්නේ ඒකෙන අයිති අනුන්ට. තමන් කරන්නේ ඒ සත්තු බලාගන්න එක හරි, ඒ සත්තුන්ට රැකවරණය දෙන එක හරි, අරකෙනාගේ නියෝගයේ පිළිපැදෙන එක හරි. ඒ වුණාට ඒ අයිතිකාරයාගේ අවසරයක් නැතුව ඒ සත්තු හොරකම් කරනවා. එතකොට අයිති වෙන්නේ සොරකම් කිරීමට. ඒ වගේම හතරවැනි එක තමයි කවුරු හරි කෙනෙක් අන්සතු සත්වයෙක් අරගෙන යනකොට බය කරලා ඒ කෙනා ලව්වා වෙන තැනකට ගෙන්නවගෙන හොරකම් කරනවා. දැන් සමහර උද්යෝගී එහෙමත් කරනවානේ. දැන් ස්පීතාල වලදී, බිහිත් හීත් වලදී, ඒ වගේම තවත් මේ කටයුතු වලදී සමහර උදවිය අනිත් අයව බය කරනවා.
සමහර වෙලාවට කුකුල් ගොවි පොළවල් වලදී එළු ගොවි පොළවල් වලදී හරක් මඩු වලදී එහෙම ඒ හරක් දකගෙන යනකොට බය කරවල අතෙන්ට ගෙන ගේන්න ඕන කියලා ගෙන්නවගෙන ඒ විදිහට ඒ අයට තර්ජනය කරලා ගන්නවා. ඒක සොරකම් කිරීමක් වෙනවා. ඒ වගේම අන්සත් සත්වයෙක් ඉන්න තැනින් හොරකම් කරනවා, ඒක තවත් ක්‍රමයක්. මෙන්න මේ විදිහට පින්වත්නි 10ක් දැන් ඔය ඇත්තන්ට අපි දේශනා කළා. ඒක බණ්ඩ පංචකයයි, ඒ වගේම නානා බණ්ඩ පංචකයයි. ඊට පස්සේ තවත් ක්‍රමයක් තියෙනවා, ඒ තමයි සාහත්‍යක පංචකය. තමන්ගේ අතික්කලන දේ වගේම අනුන් ලවා සොරකම් කරවන ක්‍රමයකුත් තියෙනවා. සාහත්‍යක පංචකය අතින් ගන්නවා, තමන්ගේ අතින්ම බඩු හොරකම් කරනවා. තමන්ගේ අතින් බඩු හොරකම් කළත් ඒක සොරකමක්. අනුන් ලවා සොරකම් කරනවා ඒ දෙවැනි එක. ඒ කියන තව කෙනෙක් ලව්වා සොරකම් කරනවා තමන්ට. දැන් වර්තමාන දේශපාලඥයෝ හුඟක්ම කරන්නේ ඕකනේ. දන්නවා මේක රාජ්‍ය දේපල නැත්තම් මහජනතාවට අයිති දේවල් කියලා. ඒ උදවිය හුඟක් වෙලාවට තමන්ගේ ලේකම්ල හරහා එහෙම නැත්නම් ප්‍රාදේශීය සභාපතිවරු, ප්‍රාදේශීය මන්ත්‍රීවරු හරි එහෙම නැත්නම් වෙන යම් කෙනෙක් ලව්ව හරි සොරකම් කරවනවා. එතකොට අනුන් ලවා සොරකම් කරවනවා, ඒක අයිති වෙන්නේ මේ සොරකම් කිරීමට. ඒ වගේම අරගෙන යන බදුවලට බදු අය කරන තැනකදී ඒ බදු ගෙවන්නේ නැතුව බඩු අරගෙන යන්න බදු ගන්න තැනට තැනින් පස්සේ පින්වත්නි අවුලා ගන්න ඒ බඩු පිටේ විසි කරනවා. සමහර කට්ටිය ඔය වගේ හොර වැඩ කරනවානේ. දැන් බදු ගෙවන්න වෙයි කියලා හිතලා ඒ අය මොකද කරන්නේ? සමහර ඒවා හංගනවා, එහෙම නැත්නම් පොඩි ගණන් දානවා, එහෙම නැත්නම් තියෙන ප්‍රමාණය සංගවනවා. හුඟක් වෙලාවට මේක වර්තමානයේ කරනවා හුඟක් අය. ඒ සම ඉස්සර නම් ඒ වගේ මේ බඩු බාණ්ඩ අරගෙන යනකොට ඒ බදු ගෙවන තැනට පෙන්නන්න තියෙන හින්දා අතරමඟදී හුඟක් ඒවා හංගනවා. හංගල ඊට පස්සේ බදු ගෙවන තැනට පෙන්නලා හපෝ යන ගමන් තමයි අර හංගපු දේවල් ගන්න. හැබැයි එහෙම කළාත් ඒක අදත්තා දානයක් වෙනවා. මොකද රජේට අයිති එකක් තමයි තමන් ඒ විදිහට බදු ගෙවන්නේ නැතුව හොරකම් කරන්නේ. තමන්ගේ වස්තුව වුණත් નિયમિત විදිහට බදු ගෙවන්නේ නැතුව කටයුතු කළොත් ඒක රජයට අයිති වෙන්න ඕන එකක් ගත්තේ හින්දා ඒක සොරකමක් වෙනවා. හොඳටම පරිස්සම් වෙන්න ඕන ඔය ඇත්තෝ. මොකද මේ කර්ම විපාකයෙන් ගැලවෙනවා කියන එක නම් දෙහිසි පහසු දෙයක් නෙමෙයි. ඔය ඇත්තෝ දීර්ඝ සංසාරයක බොහෝ කාලතර දුක් ගොඩක් විඳිනවද? එහෙම නැත්නම් ඔය ඇත්තෝ ඉතාම නිවැරදිව ජීවත් වෙලා හොරකමක් නැතුව හරියට නිවැරදිව නිරවුල්ව පැහැදිලිව බොහොම සත්‍යවාදීව ජීවත් වෙලා ඔය ඇත්තෝ දෙලොවම යහපත සිද්ධ කර ගන්නවද කියලා තීරණයකට එන්න ඕනේ. කොයි වෙලාවකවත් සොරකම් නම් කරන්න එපා. ඊළඟ ක්‍රමේ තමයි අනුන්ට අයිති මොනහරි වස්තුවක් ඉඩක් ලැබුණාම පින්වත්නි සොරකම් කරන්න හිතාගෙන නියම කරලා තබනවා. ඒ කියන්නේ ඒක අයිති අනුන්ට. හැබැයි ඒක පස්සේ හොරකම් කරන්න හිතාගෙන මෙතන තියන්න කියලා කියනවා. හුඟක් වෙලාවට රාජ්‍ය නිලධාරීන් ඕක කරනවානේ. දවසකින් හරි සතියකින් හරි මාසකින් හරි අවුරුද්දකින් හරි අවුරුදු ගානක් ගිහිල්ලා හරි පස්සේ ගන්න හිතාගෙන ඒක එක එක තැන්වල තියවනවා. ඊට පස්සේ කාලේ ආවහම ඒ උදවිය ඉතාම කපටි විදියට අර සංගවපු දේ පස්සේ Tamanට අයිති කර ගන්නවා. හැබැයි ඒක අවුරුදු 100ක් ගිහිල්ලා වුණත් අර සොරසිතින් ගන්න හිතාගෙන අයින් කරපු හින්දා ඒක සොරකමටම තමයි අයිති වෙන්නේ. ඒ වගේම මේකේ පස්සෙනි එක තමයි වස්තුව අයිතිකාරයා රවට්ටලා මොනවාරි වස්තුවක් ගන්න හිතාගෙන පින්වත්නි ඒ කෙනාට ඒ වස්තුව ගැන තියෙන ආසාව නැති කරලා දානවා. දැන් සමහර කට්ටිය ඕකත් කරනවානේ. ඒ කියන්නේ ඒ වස්තුවේ තියෙන වටිනාකම නැතිවෙන විදිහට අර පුද්ගලයා රවට්ටනවා. හුඟක් අපි රත්නපුරේ ඉන්නේ මැණික් ව්‍යාපාරික ශ්‍රේෂ්ඨී ගොඩක් තියෙනවානේ. මැණික් ව්‍යාපාරවලදී ඕක තියෙනවා. ඒ වගේම යාන වාහන වෙළඳාම් වලදීත් ඕක තියෙනවා. ඒක බාල්දු කරනවා කියලා කියන්නේ අර ඒක අයිතික අයිති එක්කෙනාට ඒකේ වටිනාකම නැතිවෙන විදිහට ඒකේ ආශාව නැති කරවල ඒකෙනාට තියෙන උවමනාව නැති කරලා දාලා ඒකෙනාව රවට්ටලා
ඒකෙනා ඒක විකුණන්න ලෑස්ති වෙනකොට වෙන කෙනෙක් ධම්ම වල හරි තමන්ට ඒක අයිති කරගන්න හදනවා. මේ කපටිකමයත් අද සමාජයේ ඕන තරම් තියෙනවා. හැබැයි ඒ කට්ටියක තමන්ට අයිති කරගත්ත කියලා උඩ පැන පැන සතුටු වුණාට ඒ ඇත්තන්ට පින්වත්නි උඩ පැන පැන නෙමෙයි දුක් විඳින්න සිද්ධ වෙන්නේ. ඒ ඇත්තන්ට පොළවේ පස් කකා දුක් විඳින්න සිද්ධ වෙන්නේ. මොකද ඒ උදවියට දුක් කරදර එනකොට අනේ මටමයි මේ කරදරේනේ. ඇයි මේ මට මේන්නේ? අනිත් අය හරි සතුටින් ඉන්නවනේ. ඒ වුණාට මටමයි මේ කරදර එන්නේ කියලා පසුතැවීමක් එනවා. හැබැයි ඒ කාලේ වෙනකොට ඒ ඇයට තේරෙන්නේ මේ පෙර සංසාර කරගත් කර්මයක් කියලා. ඒ අර අන්සතු දේවල් විවිධ විදිහට රවට්ටලා තමන්ට අයිති කරගත්ත වෙලාවේ සතුට වින්දට ඒ සතුට පින්වර්ණි අර දේ බුද්ධි වින්නකම් විතරයි. ඒක විපාකේ විදිහට ඒ වෙලාවට ඇතුණු පළවෙනි ජවන් සිතට ditta dhamma vetiye vasey me jeevathi di vipaka vinnawa e wageema upapaccha vetiye vasey ilanga bhavitat vipaka vinnawa aparaapariya vetiye vasey meda javan sit pahata sansari innakamma dukkhadara vidina siddha wenawa den oya attanta hungakaya hamba vela athine pinwathni e udawiye kiyena oya attanta ahila attne ane me apitamai me karadare inne apitamai me hiri hare inne ehi mechchara apitama karadare inne balanna ko anik kattiye kochchara satutin innawada kochchara santoshayen innawada e unata matama ne mechchara hiri hare inne areyata ara dewal hamba vela meyata me dewal hamba vela ඒ වුණාට මට මේ දේවල් නෑ. ওই විදිහට සමහර උදවිය හරියට දුක් වෙනවා. ඒව පසුපස්සේ තියෙන්නේ පෙර සංසාරේ ආත්ම භාවය 2ක් 10ක් 15ක් 20ක් 30ක් 50ක් 500ක් 1000ක් හරි දසදහසක් හරි හිතා ගන්න බැරි තරම් පරණ සංසාරයේදී කරගෙන තියෙන බරපතල අකුසල කර්ම. ඒ නිසා නුවණැත්තු තමන්ගේ යහපත උදෙසා තමන්ගේ නාම රූප ධර්ම ගැන තීරුම් අරගෙන දෙලෝ යහපත උදෙසා මොන වෙලාවකවත් පින්වත්නි මේ විදියට අන්සතු දේවල් රවට්ටලාවත් මොන විදියකින්වත් තමන්ට අයිති කරගන්න උත්සාහ කරන්න නම් හොඳම නැහැ. ඊට පස්සේ ඊළඟ පංචකය පුබ්බයෝග පංචකය. පුබ්බයෝග පංචකයේ පළවෙනි එක තමයි පින්වත්නි භාණ්ඩ සොරකම් කරන්න කලින් එක එක ප්‍රයෝගයන් කරනවා. ඒ කියන්නේ අර අන්සතු දෙයක් තමන්ට අයිති කරගන්න කලින් එක එක ප්‍රයෝගයන් කරනවා. සමහර කට්ටිය පින්වත්නි අන්සතු වස්තුව ගන්න විවිධ උත්සාහයන් කරනවා. අනුන් ලව්වා හොරකම් කරනවා. අනුන්ට කියනවා අරක හොරකම් කරලා ගිහිල්ලා අර තැන තියන්න කියලා. විවිධ විදිහට අණ කරනවා. විවිධ විදිහේ කලින් ප්‍රයෝග කරනවා. ඒක මේ පළවෙනි එක. දෙවැනි එක තමයි පින්වත්නි ප්‍රයෝග කිරීමත් එක්කම අදත්තා දාන කර්මය සිද්ධ වෙනවා. ඒ දෙවැනි එක. ඒ වගේම තුන්වැනි එක තමයි කීප දෙනෙක් එකට එකතු වෙලා සොරකම් කරනවා. හතරවැනි එක තමයි අහවල් වෙලාවේ අහවල් භාණ්ඩේ ගන්න කියලා කාල නියමයක් කරලා සොරකම් කරවනවා. ඒ වගේම පස්වැනි ක්‍රමේ තමයි සංඥාවක් කරලා සොරකම් කරවනවා. ඔය මොන විදිහට සොරකම් කෙරෙව්වත් ඒ උදවියට විඳින්න වෙන දුක්ඛාදර නම් පින්වත්නි ඉවරයක් නැහැ. එක එකනා එක එක විදිහට සොරකම් කරවනවා. ඒ වගේම ඊළඟ පංචකය තමයි තෙය්‍යාවහාර පංචකය කියලා කියන්නේ. අන්සතු වස්තුව ඒ අයිතිකාරයාට පේන්නේ නැති විදිහට සමහර උදවිය තමන්ට අයිති කරගන්නවා. ඒ කියන්නේ අන්සතු වස්තුවක් අයිතිකාරයාට පේන්නේ නැති විදිහට අයිති කරගන්නවා. ඒසර බඩු හිම කිරනකොට සමහරලාට තරාදියට කාන්දම් හයි කරලා තියෙනවා. දන්නේ නෑ අර අයිතිකාරයා කාන්දමක් හයි කරලා කියලා. සමහර වෙලාවට ඒ පැත්තට දාලා තියෙන දන්වල ටිකක් බර ලෝහයකින් දාලා තියෙනවා. දන්නේ නෑ අයිතිකාරයා මේ අර ඒ භාණ්ඩයේ මුදලට ගන්න හත්න කෙනා ඒ වගේ දෙයක් කරලා තියෙනවා කියලා. තමයි සමහර වෙලාවට විවිධ ඒවා මනිනකොට ඒ මනින මිනින්දෝරුවන්ට ඒ මනින විවිධාකාර පුද්ගලයින්ට යම් යම් අල්ලස් දීලා මෙච්චර ප්‍රමාණයක් අඩුවෙන් මනින්න ඒ විදිහට කියනවා. දැන් සමහරවල් ඉදිකී ශේස්තේදී එහෙම වැලිකියු 25ක් යන තැනට වැලිකියු 20ක් වගේ දාලා 25ක බිලක් හදනවා. පස්කියු 10ක් යන තැනට පස්කියු 7ක් වගේ දාලා පස්කියු 10ක බිලක් හදනවා. අර ඉතුරු මුදල් Tamanට අයිති කරගන්නවා. ඒ විදිහට තෙය්‍යාවහාර ඒ කමීට පින්වත්නි සොරකම් කළත් ඒක සොරකම තමයි. ඒ වගේම තවත් එකක් තමයි
අනිත්තයට හිරිහැර කරල තලල්ලා පෙළලා පීඩා කරලා වස්තුව ඉල්ලගන්නවා. දැන් අනිත්තයට ගහාල බැන්ල උඟක් වෙලාට පාතාලි කට්ටිහෙම වැඩේ කරනවා. අනිත්තයට බනිනවා නින්දා කරනවා මේක මට දෙන්න ඕන කියනවා. ඔබේ මේ පොටෝ එක පෙන්නනවා. ඔබේ මේ විස්තරය අනිත් අයට කියනවා. මේක මේ පේස්බුක් වලට දානවා. මේක මේ විතර යුටියුබ් වලට දානවා. මම මේ පින්තූරේ සමාජගත කරනවා. මට මේ වස්තුව දෙන්න ඕනේ. මට මේ දීපල දෙන්න ඕනේ. මේක මගේ නමට ලියන්න ඕනේ. එහෙම නැත්නම් මම මේක ප්‍රචාරය කරනවා කියලා විවිධ විදිහට විවිධ දේවල් කියලා තර්ජනය කරනවා. සමහරවල් තමන්ගේ පුද්ගලික ජීවිතයේ රහස් පවා ඒ උදවිය අරගෙන මාස ගානක් තිස්සේ සැලසුම් කරලා ඒ අයව අපහසුවට පත් කරවමින් ඒ විදිහට තර්ජනය කළ තමන්ට අයිති කරගන්න උත්සාහ කරනවා. ඒක අයිති වෙන්නේ පසයි හාවහාර කියන අදත්තාදාන ක්‍රමයට. ඊළඟ එක තමයි පින්වත්නි භාණ්ඩ ගැන එහෙම නැත්නම් ඒ පළාත ගැන යම්කිසි තීරණයක් නැතිව ඉන්න කට්ටියව රවට්ටලා අන්සතු වස්තුව හොරකම් කරනවා. සමහරවිට භාණ්ඩයේ සැබෑ වටිනාකම දන්නේ නැහැ. ඒ වගේම දීපල ඉඩකඩම් වලදී ඒ පළාතේ දීපල ඉඩකඩම් වල වටිනාකම දන්නේ නැහැ. නමුත් අර අතනමැදිය දන්නවා සැබෑ වටිනාකම. ඒකින අර කිනාව රවට්ටනවා. ඔය කිව්වට ඔච්චර වටිනාකමක් නැහැ. මේක මේ අහවල් දෙයක් නේ. මේ අද කාලේ මේව ඔච්චර පිළිගන්නේ කියලා ඒ විදිහට ඒ අයව රවට්ටනවා. රවට්ටලා ඒකේ තව කෙනෙක්ට විකුණවනවා. විකුණලා අර කෙනාගේ මුදලක් ගන්නවා. ඒ වගේම මේ විකුණපු කෙනාගෙනුත් ඔන්න ඔච්චර අමාරුවෙන් තිබ්බ එකක් තමයි මං ওই විකුණලා දුන්නේ. ඒ නිසා මට ටිකක් වැඩිපුර හොඳට සලකන්න ඕන කියලා පින්වත්නි ඒ විදිහටත් කටයුතු කරලා ඒකිනුත් කොටසක් Tamanට අයිති කරගන්න උත්සාහ කරනවා. මෙන්න මේ අයිති කර ගන්නකොටම ඒ උදවිය අදත්තාදාන සිල්පදේ කඩාගත්ත වෙනවා. මේ වගේ එක එක ආකාරයට මේක දකින්න පුළුවන්. සමහර කට්ටිය වැඩපොළ කරනකොට නාන තුටිපොළවල් වලදී මිනිස්සු එක එක දේවල් තියලා යනවා. එක එක දේවල් මේ විවිධ දේවල් පින්වර්ති තියලා යනවා. ඒ කට්ටිය සමහර වෙලාවට ඒව හංගනවා පස්සේ ගන්න හිතාගෙන. වැඩට යනකොට නාන්න යනකොට කාටවත් අයිති වෙන්නේ නැති විදියට වැලි ගොඩවල් වලේම හංගලා ගිහිල්ලා තියලා නාලා ඇවිල්ලා අරක බලනකොට කවුරු හරි හොරකම් කරලා. එහෙම සොරකම් කිරීමත් අදත්තාදාන සිල්පදේ කැඩීමක් වෙනවා. ඒ වගේම තවත් සමහර කට්ටිය විවිධ දේවල් ලියලා තියලා බඩුවලට දාලා යම්කිසි දේවල් සොරකම් කරනවා. එදකොටත් අදත්තාදාන සිල්පදේ කැඩීමක් වෙනවා. ඔය මොන විදියකින්වත් අන්සතු දේවල් නම් ගන්න හොඳ නැහැ. පින්වත්නි අන්සතු දේවල් සොරකම් කළාම ඒ උදවියදී සොරකම් කරපු විදියට දුක් කරදර විඳින සිද්ධ වෙනවා අනන්ත අප්‍රමාණ විදියට. ඒ නිසා මේ සංසාර ගමනේදී ඔය පින්වතු නිරතුරුවම සොරකම් කිරීමෙන් වළකින්න ඕන. මේ සොරකම් කිරීමට අදාළව බොහෝ කවුණු තියෙනවා. ඒවා දැන ඉගෙන ගන්න. වටිනාකම අඩු වස්තු වටිනාකම වැඩි වස්තු අනුව ඒ සොරකම් කිරීමේ කර්මයේ විපාක දීමේ අඩු වැඩි කමකුත් තියෙනවා. ඒකත් තේරුම් ගන්න ඕනේ. වටිනාකම වැඩි වස්තුවක් සොරකම් කරනකොට ඒක මහ බරපතල අදත්තාදාන සිල්පද කැඩීමක් අදත්තාදානයක් නුදුන් දෙයක් ගැනීමක් වෙනවා. වටිනාකම අඩු දෙයක් සොරකම් කරනකොට පින්වත්නි අර තරම් මේක බරපතල වෙන්නේ නැහැ. එතකොට වස්තුව සම වෙනකොට ඒක අයිති කෙනාගේ ගුණේ අනුව තමයි ඒ වස්තුවේ අදත්තාදානේ නැත්තම් සොරකම් කිරීමේ විපාකය සිද්ධ වෙන්නේ. ಗುಣධර්ම වලින් දුප්පත් අයගේ නැත්තම් ගුණයේ දුර්වල අයගේ ගුණහීනයන්ගේ වස්තුව හොරකම් කරනකොට ඒක බරපතල අකුසල කර්මයක් වෙන්නේ නැහැ. ඒක අල්පසාවද්ද අදත්තාදානයක් වෙනවා. හැබැයි ගුණවතුන්ගේ වස්තුව හොරකම් කරනකොට ඒක මහා බරපතල අකුසල කර්මයක් වෙනවා. විශේෂයෙන්ම සිල් රකින උපාසක උපාසිකාවන්ගේ වස්තුව හොරකම් කරද්දී ඒක මහා බරපතල අකුසල කර්මයක් වෙනවා. ඒකනේ පන්සල්වල තියෙන වස්තුවේම හොරකම් කරන්න නැත්තේ. ඒක ලේසි පහසු වෙන්නේ මහා බරපතල අකුසල කර්මයක් වෙනවා. අර ඒක කපුටේ සංඝරත්නයට පූජා කරන්න ගිය ආහාරවල ඒ බත්වල කොටසක් ඒකන අරගෙන යනවා. ඊට පස්සේ අනන්ත දුක් විඳින සිද්ධ වුණා පීත තත්ත්වයට එහෙමපත් වෙලා. ඒ නිසා ගුණවතුන්ගේ වස්තු එහෙම මොන විදිහකින්වත් ගන්න හොඳ නෑ. ඒ ಗುಣ මහත්යේ වැඩිකම අනුව
ගුණමහත්තේ අඩුකම අනුව කර්ම විපාකයේ සිද්ධ වෙනවා. දුස්සීලයක දෙයක් ගන්නවට වඩා පින්වත්නි පන්සිල් රකින්න කෙනෙක්ගේ දෙයක් ගන්න එක මහ බරපතල අකුසල කර්මයක් වෙනවා. දැන් ඔය ඇත්තෝ උපාසක උපාසිකාවන් නාමික ලේබල් කාර්යෝ නෙමෙයි. හිස් චරිත නෙමෙයි. බෞද්ධ නමට විතරක් ඉන්න පිරිසක් නෙමෙයි. ඔබ ඔබේ ස්කන්ධ ගැන ධාතු ආයතී ඉන්ද්‍රියයන් ගැන දැනගෙන ඒවාට අනාගතේ විපාක දෙන්න පුළුවන් කාරණා තේරුම් අරගෙන ඔබේ දෙලොව යහපත උදෙසා පින්වත්නි පන්සේ රකින්න ඇත්තෝ පළවෙනි සිරිපදේ දිවිහිමියෙන් රකින්න. කවුරු කිව්වත් ඔය ඇත්තෝ ගින්දර නම් අල්ලන්න එපා. කවුරු කොහොම කිව්වත් ඔබට මේ සිරිපදේ කඩන්න සතුන් මරන්න කිව්වට ඔය ඇත්තෝ මොනම හේතුවකටවත් විහිළුවකටවත් මදුරුවෙක්වත් කිසිම සතෙක් මරන්න එපා. මොකද විඳවන්න වෙන්නේ ඔය ඇත්තන්ට හින්දා. ඒ වගේම කවුරු කොහොම කිව්වත් මොන විදිහට කිව්වත් පින්වත්නි අන්සතු දෙයක් නම් හොරකම් කරන්නම එපා. නුදුන් දෙයක් නම් මොනම හේතුවකටවත් ගන්න එපා. නුදුන් දෙයක් ගන්නකොට ඔය ඇත්තන්ට ඒකේ දුක් කරදර විඳින්න වෙනවා අනන්ත අප්‍රමාණ විදිහට. එතකොට දුස්සීල කෙනෙක්ගේ දෙයක් ගන්නවාට වඩා පන්සිල් රකින්න කෙනෙක්ගේ දෙයක් ගන්න එක අතිශයින්ම බරපතල විපාක ගෙනල්ලා දෙනවා. පන්සිල් රකින්න කෙනෙක්ගේ දෙයක් ගන්නවාට වඩා අටසිල් දසසිල් රකින්න කෙනෙක්ගේ අටසිල් දසසිල් රකින්න උපාසක උපාසිකාවගේ දෙයක් හොරකම් කරන එක නුදුන් දෙයක් ගන්න එක ගොඩක් බරපතල වෙනවා. අටසිල් දසසිල් රකින්න ගිහි උපාසක උපාසිකාවගේ දෙයක් ගන්නවට වඩා සාමණේර හාමුදුරු නමගේ ගන්න දෙයක් මහා බරපතල අකුසල විපාක ගෙනල්ලා දෙනවා. සාමණේර හාමුදුරු නමගේ දෙයක් ගන්නවට වඩා හොරකම් කරනවට වඩා උපසම්පදා ස්වාමින් වහන්සේ නමගේ දෙයක් සොරකම් කරන එක හුඟක් බරපතල වෙනවා. එතකොට උපසම්පදා එක ස්වාමින් වහන්සේ නමගේ දෙයක් ගන්නවට වඩා පින්වත්නි සංඝ රත්නයට පූජා කරලා තියෙන දෙයක් හොරකම් කරන එක මහා බරපතල අකුසල විපාක ගෙනල්ලා දෙනවා. මේ විදිහට එක එක පුද්ගලයාගේ ගුණයේ ස්වභාවයේ අනුව අර සොරකම් කිරීමේ පාප කර්මයේ විපාක ලැබෙන ආකාරය තේරුම් ගන්න ඕන. ඒකනේ අපි විහෙර විහාරස්ථානවල නොදුන්න වතුර ටිකක්වත් බොන්නේ නැත්තේ. දැන් පන්සල්වල සංඝ සතු කරපු තැන්වල සමහර උදවිය නුවණක් කාර්යෝ නම් වතුර බින්දුවක්වත් බොන්නේ නැහැ. ඒ උදවිය gederimma වතුර ටික විහාරස්ථානවලට අරගෙන යනවා. බොහෝම පරිස්සම් වෙනවා. නැත්තම් විහාරස්ථානෙට ගියාට පස්සේ සංඝ රත්නයෙන් අවසර ලබා ගන්නවා. ස්වාමීනි අපි මේවා පරිහරණය කළාට කැමති නැද්ද කියලා. දේපල ඉඩකඩම් විහාරස්ථානවලට පූජා කරන අය පවා තමන් පූජා කළත් සංඝ රත්නයෙන් අවසර ලබා ගන්නවා ඒ දේ ඉදිකිරීම කටයුතු සහ අනිකුත් දේවල් කරන්නට. ඒ විදිහට පින්වත්නි දුන්නාට පස්සේ ඒ දේවල් අයිති අයගෙන් අවසර ගන්නවා. විශේෂයෙන්ම දුස්සීල අයට වඩා සීලාදී ගුණධර්මවල උසස් අයගේ දේවල් ගන්නකොට හොරකමේ විපාකේ හුඟක් බරපතල වෙනවා. ඒ නිසා නොනැති ඇත්තෝ දුස්සීල වුණත් සිල්වත් වුණත් ඒ කිසිම කෙනෙකුගේ කිසිම දෙයක් සොරසිතින් ගන්න හොඳ නැහැ. නුදුන් දෙයක් ගන්න හොඳ නැහැ. දුන් දෙයක්ම ගන්න ඕන. අනුන්ට අයිති දේවල් හොරකම් කරද්දී දැන් ජීවත් ඉන්නකොට හුඟක් කරදර විඳින සිද්ධ වෙනවා. සමහරුන්ට නිඳා අහන්න වෙනවා, අපහාස අහන්න වෙනවා. එයා ජීවත් ඉන්නකම්ම අර සොරකම් කරපු දෙයට විඳවන්න වෙනවා. මූණට නොකිව්වත් නැති තැන්වල කතා කරනවා. අර දීපල රවට්ටලා ලියාගත්තේ ඔය මිනිස්සයාට පුදුම වදදීමක් වද දීලා ඔය කඩ කෑල්ල ලියාගත්තේ. ඔය දීපල වංචාවෙන් ගත්ත දේවල් ඒ විදිහට පිරුවත හුඟාක් නින්දා අපහාස අහන්න සිද්ධ වෙනවා. ඒ වගේම හොරකම් කරලා අහු වුණාට පස්සේ අතපය කැඩෙන්න ගහනවා, ගස්වල බදිනවා, විවිධ විදියට හිරිහැර පීඩා කරනවා. සමහර වෙලාවන් වලට පින්වත්නි ගහලා මරණයටත්පත් කරනවා. විවිධ විදියට මරා දානවා හොරකම් කරපු කට්ටිය. දැන් රජයෙන් එහෙමනම් ඒ කාලේ හැටියට රජවරු එහෙමනම් අතපය කපනවා, හුඟ උලහිත උලහින්දවනවා. ඒ වගේ හුඟක් දවුණු දඬුවම් දුන්නා. ඒ වගේම කසපහරවල් ගහනවා. වර්තමානයේ නම් හොරකම් කළා වුණාම හිරේ විලංගුවේ දානවා, දැඩි දඬුවම් එක්ක හිරගේ දානවා, වන්දි ගෙවන්න සිද්ධ වෙනවා, හුඟ කරදර විඳින්න සිද්ධ වෙනවා. ඒ ජීවත් ඉද්දි හොරකම් කරපු අයට විඳින්න වන කරදර වලට වඩා අනන්ත අප්‍රමාණ කරදර ගොඩක් දීර්ඝ සංසාරයේ ඉන්නකම විඳින සිද්ධ වෙනවා. සොරකම් කරපු උදවියට මානාසන්න වෙලාවේ ඒක මතු වුණොත් ඊළඟ භවයේ උප්පත්තිය ලබන්නේ පින්වත්නි සතර අපායේ.
හැබැයි ඒ උදවියට එතනින් ඒක ගැලවෙන්නේ නැහැ. දීර්ඝ සංසාරේ ඉන්නකම්ම අර සොරකම් කරපු එකේ විපාක එක එක විදිහට මතුවෙනවා. සමහරලාට මරණාසන්න චිත්ත වීතියට කුසල් අරමුණු හමු වෙලා සුගතියක උප්පත්තිය ලැබුවත් ඒ උදවියට ඒ ජීවිතයේදී ධනේ මිල මුදල් හොයා ගන්නකොට හුඟක් දුක් විඳින සිද්ධ වෙනවා. අනිත් උදවිය හොරකම් කරපු නැති කට්ටිය හුඟක් සතුටින් ධනේ සම්පත් ලබනකොට මේ උදවිය ජීවිත කාලෙම දුක් විඳවත් ඒ අවශ්‍ය දේවල් හොයා ගන්න බැරි වෙලා යනවා. ඒ විදිහට සොරකම් කරන එකේ බොහෝ නරක විපාක විඳින්න සිද්ධ වෙනවා. මැවුනට පස්සේ පින්වත්නි සමහර උදවිය පේතෝ විදියට උප්පත්තිය ලබනවා. උන් හිටිතැන් නැති වෙනවා. ඇඳුම් පැළඳුම් නැති තැන්වල උප්පත්තිය ලබනවා. කාගේවත් පිහිටක් පිළිසහනක් නැති වෙලා යනවා. බඩගින්නේ ඉන්න සිද්ධ වෙනවා. අවුරුදු දස දහස් ගණන් පේත ලෝකවල උප්පත්තිය ලැබලා දුක් විඳින සිද්ධ වෙනවා. තිරිසන් සත්වෙල උප්පත්තිය විඳින සිද්ධ වෙනවා. මනුස්ස ලෝකෙ හිටියත් ඒ උදවිය හිඟන්න වෙනවා. අන්ත අසරණ වෙනවා. ගේදොර ඉඩ කඩන් නැති වෙලා යනවා. බොහොම දිලුඳු තත්ත්වයට පත් වෙනවා. අමාරුවෙන් දුක් විඳ මුදල් හොයාගත්තත් ඒ දේවල් තමන්ට පවත්වා ගන්න බැරි වෙලා යනවා. හැම වෙලාවෙම අනේ මට ඒ දේ නෑනේ 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 කියන නැති වචනෙම තමයි ඒ උදවියගේ කටින් පිට වෙන්නේ. මේ විදිහට හොරකම් කිරීම කරගත්තොත් එක ආත්මභාවයක් දෙකක් තුනක් නෙමේ 10ක් 15ක් 20ක් 30ක් නෙමේ සංසාරේ ඉන්නකම්ම අනන්ත දුක් විඳින සිද්ධ වෙනවා. මේ බව දැනගෙන නොනැත්තෝ සොරකම් කිරීම නම් නොකළ යුතුමයි. පින්වත්නි මොනම හේතුවකටවත් අර කිව්ව 25 ආකාරයේ මොන ක්‍රමයකටවත් අන්සතු දේවල් ගන්න හොඳ නැහැ. අන්සතු දේවල් මහා පාප කර්ම. අන්සතු දේවල් ගැනීම කියලා තේරුම් අරගෙන නොනැත්තෝ දුක් මහන්සියෙන් උපයාගත් දෙයින්ම යැපෙන්න කටයුතු කරන්නට ඕනි. පින් අඟලප්පාසා වවන්න ඕන. දෙලොව සැනසීම උදෙසා අවශ්‍ය කටයුතු සිදු කරගන්නට වග බලා ගන්නට ඕනෑ. මේ විදිහට සත්පුරුෂ පින්වත්නි අද දවසේදීත් අපි ඔය ඇත්තන්ට පංචශීල ධර්ම දේශනා මාලාවේ දෙවන ධර්ම දේශනාවයි ඒ විදිහට දේශනා කරන්නට යෙත්නේ. අද දෙවන ධර්ම දේශනාවේදී සොරකම් කිරීමේ කර්ම විපාකයේ ස්වභාවය අපි ඔබට දේශනා කරන්න යෙත්නා. සත්පුරුෂ පින්වත්නි සංසාර ගමනක ඔය ඇත්තෝ හුදකලාව යන්නේ මොනම හේතුවක් නිසාවත් නොදුන් දේවල් ගන්න එපා. නොදුන් දේවල් ඒ අයිතිකාරයින්ට හොරෙන් පින්වත්නි ඒ අයව රවට්ටලා ඒ අයව බය ගන්නලා ඒ කට්ටියගෙන් බලහත්කාරයෙන් හෝ මොනම විදිහකින්වත් වංචනික ක්‍රමයකට ගන්න හොඳ නෑ. නොදුන් දෙයක් දුන් දෙයක්ම ගන්න ඕනේ. නොදුන් දේවල් ගැනීමෙන් විඳින්න වන දුක් කරදර වල ප්‍රමාණය මෙපමණයි කියන්නට බැරි තරම් ඊනසා නුවණ ඇති ඔය ඇත්තෝ දෙලෝ යහපත උදෙසා දෙවන සිරපදයත් දිවි හිමියම රකින්නට වග බලා ගන්නට ඕනෑ. සත්පුරුෂ පින්වත්නි අද දවසේදී පින්වන්ත අපි ජපානයේ පදිංචි නිර්මාල් ධනංජය පින්වන්ත මහත්මානම් සහ එම පින්වන්ත සත්පුරුෂ පවුලේ සත්පුරුෂයෝ සංවිධානය කරපු ධර්ම දේශනා මාලාවේ අද දේශනා කළේ අපි ඔය ඇත්තන්ට සොරකම් කිරීමේ විපාකයන් සම්බන්ධව. පින්වන්ත නිර්මාල් ධනංජය මහත්මානම් මේ ධර්ම දානමේ උතුම් පින්කම සිදු කරමින් එතුමානාගේ ලොකු අයියාගේ පුතණුවන්ට ආශිර්වාද කරනවා. ජීසත් විදර්ශන පුතණුවන්ට ඉක්මන් සුවපත් භාවී නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. ඒ වගේම පාළුව සැපත් වූ ගමී උපාසිකා මාතාවට ඒකාන්තේම මේ පින් අනුමෝදන් වේවා. නන් අයුරින් විවිධාකාර විදියට සම්බන්ධ වූ උදව් උපකාර කරපු හැම දිනාගේම නමින් පාළුව සැපත් වූ සියලු දෙනාමත් ධර්ම ශ්‍රවණය කරපු විවිධ රටවල්වල මේ වෙලාවේ ඉඳිමින් ජපානය සහ කැනඩාව විවිධාකාර රටවල්වල ඉඳිමින් මේ මොහොතේ ඕස්ට්‍රේලියාව ආදී විවිධ රටවල්වල සිටිමින් ධර්ම ශ්‍රවණය කරපු සියලු පුණ්‍යවන්තයෝ හැම දිනාගේමත් විවිධාකාර විදිහට මේ උතුම් පින්කමේ කොටස් කරුණු ලංකාව සහ විවිධ පළාත්වල සිටිමින් සම්බන්ධ වූ හැම දිනාගේමත් නමින් මියගිය සසර ගත නෑදෑයෝ මේ පින් අනුමෝදන් විත්වා. ඒ ඥාතීනගේ පහළොව ජීවිත සැපවත් විත්වා සුවපත් විත්වා සුපිත මුදිත ප්‍රඥාව දියුණු කරගෙන ඉක්මන් භවයකදීම උතුම් නිවනින් සැනසීත්වායි කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න ඉදම් වී ඥාතීනං හෝතු.
සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරන්නට ඕන සත්පුරුෂ පින්වත්නි අල්පේසාක්‍ය මහේසාක්‍ය මහානුභාව සම්පන්න පින් කැමැති දෙවියෝ මේ පින් අනුමෝදන් වීවා පින් අනුමෝදන් වන දෙවියෝ නිරන්තරයෙන්ම ජපානයේ පදිංචි පින්වන්ත ධර්මදාන දායකත්වයේ දයන නිර්මා ධනංචි මහත්මා මහත්මිය ආදරණීය මව්පියන්ගේ ලොකු අයියාසා එම පුතණුවන් ගීසත් විදර්ශන පුතණුවන් ඒ වගේම සෙනෙහබර පවුල් පරපුරේ සියලු දෙනාමත් විවිධ රටවල්වල සිටින ඔබ හැම දෙනාටමත් දෙවියෝ ආශිර්වාද කරත්වා දෙවියෝ පින් ලබත්වා දෙවියෝ ඔබව රකිත්වා දෙවියෝ නිවනින් සැනසීත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ආකාසට්ටාචේ නිවනම අරමුණු කරන්න මේ සීලම පුණ්‍ය ධර්මයෝ සසර දුක් නසන්නට නිවන් දකින්නට හේතු සම්පත්ම වේවා කියලා නිවනම අරමුණු කරන්න ඉදන්නේ පුඤ්ඤං ආසවක්කයා වහන් හෝතු මීපින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා මේ කුසලයේ බලයෙන් නිවන් දකිනාතුරුම පස්පව් දස අකුසල් කරන බාලයින්ගේද අසත්පුරිසයින්ගේද පාපමිත්‍රයින්ගේද ආශ්‍රයනු ලැබේවා දානාදී පින්කම් කරන සීලාදී අනන්ත පුරන විදර්ශනාදී භාවනා වඩන සත්පුරිසයින්ගේද කල්යාණ මිත්‍රයින්ගේද බුද්දාදී ආරි මහෝත්තමයින්ගේද ආශ්‍රයම ලැබේවා ඔබටයි අපි මේ ආශිර්වාද කරන්නේ විවිධ පළාත්වලට විදුලිය විසන්දු වුණා ඔබටත් විදුලිය විසන්දු වුණා ඔය ඇත්ත හැම දිනාම ධර්මයේ හැසිරෙන්න මඟපල් ලබන්න උත්සාහවන්ත වෙන්න මේ මනුස්ස ජීවිතයේ ඒ ඔබට කරගන්න පුළුවන් හිස්සතින්නම් ආව ඔය ඇත්ත හිස්සතින්ම යන්න නම් හදන්න එපා මඟපල්ලාභීව සසලින් ඉගොඩ වෙන්නට අදිස්ථාන සීලීව කටයුතු කරගන්න ජපානයේ පදිංචි අපේ සුපින්වත් නිර්මාල් ධනංජයේ මහත්මානන් සහ ඒ ලොකු අයියාසා ගීසත් විදර්ශන පුත නුවන් සහ පවුලි හැම දෙනාටමත් විවිධ රටවල්වල සිටින පුණ්‍යවන්ත මහත්ම මහත්මී හැමටත් ඔබේ දයාබර පවුල් පරපුරේ සියලුම දෙනාටමත් නිර්මාල් ධනංජයේ මහත්මයි දයාබර මහත්මිය සහ පවුල් පරපුරේ හැමට ඔබට තුනුරුවන් ගී සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. අභිවාදන සීරිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරූ ධම්මා වට්ටන්ති ආයුවන් ලෝසුකම් බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචේ අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්ඡතු. මන්තං පුඤ්ඤකෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලක්තං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරණං අගතං පතිපාටිය සද්ධා සීල දයා වා සම්බුද්ධ පුත්තං නමාමහ සසුසත් ඔලේ පින්වත් හැම දිනාටම තිරුවන් සරණ ලැබෙන බ්‍රහස්පතින්දා හැම දිනාම එකතු වෙන්න තිරුවන් සරණ තිරුවන් සරණ Everyone said a nice one, I'm going to answer. Everyone said a nice one.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස.